පහළොස්වන පරිච්ඡේදය මාතෘකාව එදිනෙදා ජීවිතයේදී භාවනාව සෑම සංගීතඥයෙක්ම සර වාදනය කරයි පියානෝ වාදනය ඉගෙන ගන්නා ඔබ පළමුව ඉගෙන ගන්නා ස්වර වාදනය කිසිදා නවත්වන්නේ නැත ඊටාම දක්ෂම පියානෝ වාදකයා පවා ස්වර වාදනය දිගටම කරගෙන යයි එය මලකඩ කෑමට ඉඩ නොදිය යුතු මූලික නිපුණතාවකි සෑම බේස්බෝල් ක්‍රීඩකයෙක්ම පන්දුවට පහර දීම පුහුණු වෙයි. ඔවුන් ඉගෙන ගන්නා මුල්ම දේ එය මෙන්ම කවදාවත් එම පුහුණුව නතර නොකරයි. සෑම ලෝක තරඟමාලාවක්ම ආරම්භ වන්නේ පන්දුවට පහර දීම පුහුණුවෙනි. මූලික නිපුණතා සෑම විටම මනාව මුවහත්ව පවත්වා ගත යුතුයි. භාවනානුයෝගියා තමාගේ මූලික නිපුණතා පුහුණු වන්නේ වාඩි වී භාවනා කරමිනි. ඔහු තමාගේ පංච ඉන්ද්‍රියන් භාවිතා කරමින් තමාගේ ජීවිත අත්දැකීම් ක්‍රීඩාවේ නිරත වී සිටී. බොහෝ අත්දැකීම් සහිත භාවනානුයෝගියාද තමාගේ මූලික නිපුණතා මෝහත් කරන වාඩි වී කරන භාවනාවේ නිරත වෙයි. කෙසේ වෙතත් වාඩි වී භාවනා කිරීම පමණක්ම ක්‍රීඩාව නොවන බව මතක තබා ගැනීම වැදගත්ය. එය පුහුණුවයි. එම නිපුණතා පාවිච්චි කළ යුතු ක්‍රීඩාව තමන්ගේ ජීවිත පැවැත්මය. එදිනදා ජීවිතයේදී ප්‍රයෝජනයට නොගන්නා භාවනාව ඵල රහිත හා සීමිත පුහුණුවකි. විපස්සනා භාවනාවේ අරමුණ ඔබ ඉන්ද්‍රියන් මගින් හා සංඥානණයෙන් ලබන අත්දැකීම්වල මූලික හා ස්ථිර වෙනසක් ඇති කිරීමයි. එමගින් ඔබගේ මුළු ජීවිත අත්දැකීමේම පෙරලියක් ඇති කිරීම බලාපොරොත්තු වෙයි. වාඩි වී භාවනා කරන කාල සීමාවන් අලුත් මානසික පුරුදු ඇතිකර ගැනීම සඳහා වෙන්කර ඇති කාලයකි. සංවේදනා ලබා ගැනීමේ හා අවබෝධ කර ගැනීමේ නව ක්‍රම ඔබ ඉගෙන ගනී. ඔබගේ සිතිවිලි සමග ගනුදෙනු කරන නව ක්‍රම හා නිරන්තර වේගයෙන් පහළවන හැඟීම් හසුරුවා ගැනීමේ නව ක්‍රම සොයාගනු ඇත. මෙම නව මානසික හැසිරීම් ඔබගේ එදිනෙදා ජීවන රටාවට එකතු කරගත යුතුයි. එසේ නොකළහොත් භාවනාව ඵල රහිත ජීවිතයට සම්බන්ධ නොවූ න්‍යායාත්මක අත්දැකීම් සමූහයක් පමණක් වනු ඇත. මෙම කොටස් දෙක සම්බන්ධ කිරීම සඳහා උත්සාහ දැරීම අත්‍යවශ්‍යය. යම් ප්‍රමාණයක ඒකාබද්ධ කිරීමක් ඉබේම සිදුවන නමුත් එය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර එතරම් විශ්වාසදායකද නොවේ. මෙය ප්‍රතිඵල රහිත ක්‍රියාවක් යැයි සිතා මේ සියල්ල අත්හැර දැමීමට පවා ඔබට සිතෙනු ඇත. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරමින් සිටියදීම ඔබ භාවනාවේ යෙදෙමින් සිටින බව ප්‍රථම වතාවට දැන ගැනීම ඔබගේ භාවනා ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳෙන සිදුවීමක් වනු ඇත. ඔබ මහමග ගමන් කරමින් සිටින විට හෝ කැලිකසල ඉවත් කරමින් සිටින විට හෝ ඉබේම එය සිදුවනු ඇත. ඔබ පරිස්සමෙන් ගොඩනගාගත් මෙම නිපුණතාවය සැලසුම් නොකළ අවස්ථාවක මෙලෙස මතුවීම සැබෑ ප්‍රීතියට හේතුවකි. එය ඔබට අනාගතය දැකීම සඳහා කුඩා කවුලුවක් විවර කර දෙයි. පුහුණුවේ සැබෑ අරුත පිළිබඳ මොහොතක එබී බැලීමක් වැනි වැටහීමක් ඉබේම ලැබෙනු ඇත. විඥානික සිතුවිලිවල ඇති වූ මෙම වෙනස සැබැවින්ම ඔබගේ අත්දැකීම්වල ස්ථීර අංගයක් වීමට තිබෙන ඉඩකඩ ඔබට දැනුම ඇත. තවදුරටත් ආශාවන් හා ලෝභයන් ඔබ පසුපස ලුහු නොමදින බවත් ඔබව බෙලහීන කරන සිතේ පැලපදියම් වී සිටින පීඩාකාරී සිතිවිලි වලින් මිදී ජීවිතය ගත කළ හැකි බවත් ඔබට තේරුම් යයි. පිටත සිට ඒ සියල්ල දෙස බලා සිටීමේ රසය ඔබට දැනෙනු ඇත. එය විශ්මයජනක මොහොතකි. ඔබ ක්‍රියාශීලීව භාවනාව ජීවිතයට ඈඳා නොගත හොත් මෙම දැක්ම ඉටු නොවනු ඇත. වාඩි වී සිටි කොට්ටේ මතින් නැගිට සිටීම භාවනා පුහුණුවේ ඉතාම වැදගත් මොහොතයි. භාවනාව අවසානයේදී සමස්ත ක්‍රියාවම අතහැර දැමීම හෝ එම නිපුණතාවයන් ජීවිතයේ අනෙක් කටයුතු වලට රැගෙන ඒම ඔබට කළ හැකිය. භාවනාව යනු කුමක්ද යන්න හරි හැටි අවබෝධ කර ගැනීම වැදගත්ම කටයුත්තකි. එය විශේෂ ඉරියව් සමූහයක් හෝ හුදෙක්ම මානසික අභ්‍යාස ගොන්නක් නොවේ. භාවනාව යනු සිහිය දියුණු කර ගැනීම හා දියුණු වූ සිහිය එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට ගැනීමයි. භාවනාවේ යෙදීමට වාඩි වීම අවශ්‍ය නැත. පිඟාන් සෝදන අතරතුරේදී ඔබට භාවනා කළ හැකිය.
ජලස්නානය කරන අතර හෝ ලිපියක් ලියන විටද ඔබට භාවනා කළ හැක. භාවනාව යනු අවදිමත් බව බැවින් එය ජීවිතයේ සෑම කාර්යකදීම භාවිතා කළ හැක. නමුත් මෙය පහසු නොවේ. අප සාමාන්‍යයෙන් නිශ්චල පරිසරයක වාඩි වී සිහිය දියුණු කර ගැනීමට උත්සුක වන්නේ එවිට එය පහසුවෙන් කළ හැකි බැවිනි. චලනය වන විට භාවනා කිරීම වඩාත් අසීරුය. ශබ්දයේ සහිත වේගයෙන් කරන කර්තව්‍යන්හිදීද භාවනාව තවත් දුෂ්කරය. ප්‍රේමාන්විත ක්‍රියාවලදී හෝ තර්ක කිරීමේදී වැනි මමත්වයේ උච්ච අවස්ථාවන්හිදී භාවනා කිරීම පරම අභියෝගයක් වනු ඇත. ආරම්භකයේ ඔහුගේ මනස පීඩාකාරී ක්‍රියාවන් වලින් තොරව හෝ අවම මට්ටමක පවත්වා ගත යුතුයි. නමුත් පුහුණුවේ අවසාන අරමුණ වන පීඩාකාරී සමාජයේදී පවා නොවෙනස් වෙන මට්ටමකට සමාධිය හා සිහිය වර්ධනය කර ගැනීම එසේම පවතී. ජීවිතයේ අභියෝග ගොන්නක් ඉදිරිපත් කරන අතර සැබෑ භාවනානුයෝගියා කිසිදාක එයින් විඩාපත් නොවේ. භාවනාව ඔබගේ සාමාන්‍ය ජීවිතයට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. උත්සාහ කර බලන්න. ඔබගේ වාඩි වී කරන භාවනාවේ අවසානය හා සාමාන්‍ය ජීවිතය පටන් ගැනීම අතර සංක්‍රමණික මොහොත ඉතා දිගු පිම්මකි. අප බොහෝ දෙනෙකුට එය ඉතා දිගුය. සමාධිය හා ශාන්ත බව විනාඩි ගණනක් තුළදී දිය වී ගොස් අප කලින් සිටියාවැනි තත්ත්වයටම පැමිණේ. මෙම පරතරය දුරලීම සඳහා වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධයෝ මෙම සංක්‍රමණය පහසු කරවන අභ්‍යාස මාලාවක් සකස් කළද. ඒවා එම දිගු පිම්ම කුඩා පියවර සමූහයකට කඩා දමයි. සෑම පියවරක්ම තනි තනිව පුරුදු කළ හැකිය. මාතෘකාව සක්මන් භාවනාව. අපගේ එදිනෙදා ජීවිතයේ චලනයන් හා ක්‍රියාවන්ගෙන් පිරී ඇත. පැය ගණනක් නිශ්චලව වාඩි වී සිටීම අපගේ සාමාන්‍ය ජීවිතයට සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ වූ හැසිරීමකි. සම්පූර්ණ නිසල බව තුළින් අප ඇති කර ගැනීමට උත්සාහ දරන ශාන්ත බව හා පැහැදිලිකම අපගේ සිරුර චලනය කිරීමත් සමගම දිය වී යයි. එබැවින් චලනය වන අතරතුරේදීද සංසුන් බව හා සිහිය පවත්වා ගැනීමේ නිපුණතාවය පුහුණු කරන සංක්‍රමණික අභ්‍යාස ඉගෙනීම අවශ්‍යයි. නිශ්චලව සිටින ඉරියව්ව හා චලනය වීම අතර සංක්‍රමණය සඳහා සක්මන් භාවනාව උපකාරී වෙයි. එය චලන භාවනාව ලෙසද හැඳින්වීමට පුළුවන්. එය බොහෝ විට වාඩි වී කරන භාවනාවට විකල්පයක් ලෙස යොදා ගනී. විශේෂයෙන් ඔබ බොහෝ නොසන්සුන් වී සිටින අවස්ථාවල සක්මන් කිරීම ඉතා උචිත ක්‍රියාවකි. පැයක් සක්මන් භාවනාවේ යෙදීම ඔබගේ නොසන්සුන් බව දුරුකර මානසික පැහැදිලිවව ඇති කිරීමට ඉවහල් වෙයි. ඉන්නෙක් විදිව වාඩි වී භාවනාවේ යෙදීමෙන් විපුල ප්‍රයෝජන නෙලා ගැනීමට ඔබට හැකිවනු ඇත. වාඩි වී කරන භාවනාවට උපකාරයක් ලෙස ධර්ම විවේකයන්හි යෙදීමට බෞද්ධ භාවනා පුහුණු වීම විසින් නිරතුරුව ඔබ උනන්දු කරවයි. ධර්ම විවේකයක් යනු භාවනාව සඳහාම වෙන් වූ දීර්ඝ කාල සීමාවකි. සාමාන්‍ය ගිහි ජනතාව සඳහා එක් දින හෝ දෙදිනක ධර්ම විවේක බහුලව පවතී. ප්‍රවීණ භාවනානුයෝගීහු මාස කීපයක් අරණ්‍යගතව භාවනාවේ යෙදෙති. මෙවන් දැඩි පුහුණුව සඳහා විශාල ප්‍රමාණයක ශාරීරික හා මානසික ශක්තියක් අවශ්‍ය කරයි. අවුරුදු ගණනාවක පළපුරුද්ද නොමැති විට මෙවන් ධර්ම විවේකයකින් යමෙකු ලබන ප්‍රයෝජනය සීමිත විය හැක. පැය 10ක් වාඩි වී භාවනා කිරීම ආධුනිකයෙකුට ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවය ඉක්මවා යන කටුක අත්දැකීමක් විය හැකිය. එබැවින් ඵලදායී ධර්ම විවේකයක් සැලසුම් කරන විට ඉරියව් වෙනස් කිරීම හා චලනය කිරීම අඩංගු කළ යුතුයි. සාමාන්‍ය ක්‍රමය වාඩි වී කරන භාවනා කාලයක් අතරට සක්මන් භාවනා කාලයක් එකතු කිරීමයි. පැයක සක්මන් භාවනාව හෝ වාඩි වී භාවනාවකට පසු කෙටි විවේකයක් ලබා දිය යුතුයි. සක්මන් භාවනාව සඳහා අවම වශයෙන් අඩි 10ක දිග තීරු බිමක් තිබීම අවශ්‍යයි. ඔබ මෙසේ ඉදිරියට හා ආපස්සට ඉතා සෙමින් එදිනෙදා ජීවිතයෙන් වෙන් වී ගමන් කිරීම බොහෝ දෙනෙකුට කුතුහලය ගෙන දෙන දසුනක් වීමට ඉඩ ඇත. බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන ඔබගේ ඉදිරිපස ගෙවත්තේදී මෙය කිරීම සුදුසු නැත.
පෞද්ගලික ස්ථානයක් මේ සඳහා තෝරා ගැනීම සුදුසුයි. ප්‍රායෝගික උපදෙස් ඉතා සරලය. බාධා නැති ප්‍රදේශයක එක කොනකින් පටන් ගන්න. විනාඩියක් පමණ සාවධානව එක ස්ථානයක නැවතී සිටින්න. ඔබට පහසු ආකාරයකට දෑත ඉදිරියෙන් පිටුපසින් හෝ සිරුර දෙපසින් තබා ගන්න. හුස්ම ඉහළ ගන්න අතරම එක පාදයක විලුඹ ඔසවන්න. පහතට හෙළන හුස්ම සමගම එම ඉසවූ අඩියේ ඇඟිලි මත පතුල රඳවා ගන්න. ඊළඟ හුස්ම ඉහළට ගැනීම සමගම එම පාදය ඔසවා ඉදිරියට ගෙන ගොස් හුස්ම පහළ හෙලීම සමගම එය බිම තබන්න. අනෙක් පාදය සඳහා මෙලෙසම විනාඩියක් නැවතී සිට නැවතත් ආපස්සට හැරී ගමනේ යෙදෙන්න. මේ ක්‍රියාවලිය නැවත නැවත කරන්න. ඔබගේ හිස කෙලින් හා ගෙල සැහැල්ලුව තබා ගන්න. සමතුලිත බව රැක ගැනීම සඳහා ඔබගේ දෑස් විවෘතව තබා ගන්න. නමුත් විශේෂ දෙයක් දෙස නොබලන්න. ස්වභාවික ආකාරයට ගමන් කරන්න. අවට පරිසරයට අවධානය යොමු නොකර ඔබට පහසු ඉතා අඩු වේගයක් පවත්වා ගන්න. ශරීරයේ ගොඩනැගෙන ආතති දෙස බලා ඒවා නැගිනු දකින අවස්ථාවේදීම මුදා හරින්න. ප්‍රසන්න ලෙස සිටීමට උත්සාහ නොගන්න. සුන්දර ලෙස පෙනෙන්නට වෙල නොදරන්න. මෙය මලල ක්‍රීඩාවක් හෝ නර්තනයක් නොවේ. මෙය සිහිය දියුණු කර ගැනීම සඳහා අභ්‍යාසයකි. ඔබේ අරමුණ සම්පූර්ණ සෝදිසියක් ඇති කර ගැනීම, සංවේදීතාවය දියුණු කර ගැනීම හා ගමන් කිරීමේ අත්දැකීම මුළුමනින්ම ලබා ගැනීමයි. ඔබගේ පාදයේ ඇතිවන සංවේදනා කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. චලනය වන පාද සම්බන්ධව හැකි පමණ තොරතුරු මතක තබා ගැනීමට උත්සාහ කරන්න. සක්මන් කිරීමේදී ඇතිවන ශුද්ධ සංවේදනා තුළට වැඩි එම චලනයේදී ඇතිවන සෑම සියුම් වෙනසක්ම දකින්න. චලනය වන සෑම පේශියක්ම දැනගන්න. පාදයේ පොළොවට තදවන මොහොතේ ඇතිවන හා දැනෙන සංවේදනා සියල්ල අත්දැක නැවත පාදය ඔසවන්න. සුමටසේ පෙනෙන මෙම චලනයන් සංකීර්ණ කුඩා ගැස්සීම් මාලාවකින් නිර්මාණය වී ඇති ආකාරය දැකගන්න. කිසිවක් මග නොහරින්න. ඔබගේ සංවේදීතාවය වර්ධනය කර ගැනීම සඳහා චලනයන් කොටස් වලට වෙන් කරගන්න. සෑම පියවරකදීම පාදයේ ඉහළට එසවීමක්, ඉදිරියට ගෙන යාමක් හා පහතට හෙලීමක් ඇත. සෑම කොටසකටම පටන් ගැනීමක්, මධ්‍යයක් හා අවසානයක් ඇත. චලනයන්ට හුරු පුරුදු වීම සඳහා සෑම පියවරක්ම මනසින් සනිටුහන් කර ගැනීම ආරම්භ කරන්න. ඔසවනවා, පැද්දෙනවා, පහළට හෙලනවා, පොළව ස්පර්ශ කරනවා, අඩිය බිම තබනවා වැනි මානසික සටහන් ඇති කරගන්න. මෙම පුහුණු වීම චලනයේ සමස්ත අනුක්‍රමය පිළිබඳව ඔබට දැනුවත් වීමට හා කිසිවක් ඔබට මග නොහැරෙන ලෙසට වගබලා ගැනීමට වෙයි. නිමක් නොමැති සියුම් සිදුවීම් වලට අවදි වන ඔබට චලන සඳහා කාලයක් නැති වෙයි. අඛණ්ඩව ගලා යන චලනයේ දැනීම තුල ගිලී යන බව ඔබ වටහා ගනී. පාදයේ අඩිය ඔබගේ මුළු විශ්වයම බවට පත්වේ. ඔබගේ සිත දුවන විට ඒ බව දැනගෙන ඔබගේ අවධානය සක්මන් කිරීම වෙත ගෙන එන්න. මේ සියල්ල කරන අතරතුර ඔබගේ දෙපා දෙස බැලීම හෝ ඔබගේ පාදය පිළිබඳව චිත්ත රූප පවත්වා ගැනීමට නොසිතන්න. දැනීම පමණක් පවත්වා ගන්න. පාදය පිළිබඳ සංකල්පයක් හෝ පින්තූර ඔබට අවශ්‍ය නොවේ. ගලා යන සංවේදනා ඒ මොහොතේම සනිටුහන් කරගන්න. ආරම්භයේදී සමහර විට ඔබට සමතුලිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ඔබ පාදයේ මාංශපේශීන් නව ආකාරයකට පාවිච්චි කරන බැවින් ඉගෙනුම් කාලයක් ඇතිවීම ස්වභාවිකය. ඉච්ඡාබංගත්වය නැගුණ විට ඒ බව දැකගෙන ඒවාට යන්න හරින්න. අනෙක් සියලු දේ පසකට තල්ලු කර ඔබගේ උඩුසිත සරල සංවේදනාවලින් පිරවීම සඳහා විපස්සනා සක්මන් භාවනා ක්‍රමය සැලසුම් කර ඇත. එහි සිතුවිලි සඳහා ඉඩක් නැති බැවින් ආවේග හෝ හැඟීම් වලටද ඉඩක් නොලැබේ. අල්ලා ගැනීමට හෝ ක්‍රියාවක් සංකල්පයකට නැගීමට හෝ වෙලාවක් නැත. තමා යන හැඟීම ඇතිකර ගැනීමටද අවශ්‍යතාවයක් නැත. එහි තිබෙන එකම දේ ස්පර්ශ කළ හැකි චාලක සංවේදනා පිළිබඳ පූර්ණ අවබෝධය හා
නිමක් නැති නොකඩවා වෙනස් වන අධ්‍යක්ීම් ධාරාවකි. යථාර්ථය මගහැරීමට නොව යථාර්ථය තුළට වැදීමට අපි මෙහිදී ඉගෙන ගනිමු. මෙහිදී ලබා ගන්නා කවර හෝ අධ්‍යක්ීමක් මතවාදයන්ගෙන් පිරි අපගේ ජීවිතයට ඍජුවම අදාළ වේ. මාතෘකාව ඉරියව්. අපගේ පුහුණුවේ අරමුණ වන්නේ අපගේ අධ්‍යක්ීම්වල සියලු පැතිකඩම අකණ්ඩව මොහොතින් මොහොත ගලා යන හැටි පූර්ණ අවධියෙන් බැලීමයි. අප කරන බොහෝ දේ හා අපගේ අධ්‍යක්ීම් බොහෝමයක් අවධානයකින් තොරව සිදුවේ. මනස මුළුමනින්ම වෙනතක යොමු වී තිබේ. දවල් සිහින හා බාහිර කල්පනාවෙන් පිරුණු සිතතිව අපි ස්වයංක්‍රීයව දුවන රථයක් මෙන් අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරමු. අප බොහෝ විට සැලකිල්ලක් නොදක්වන ජීවිතයේ අංශයක් වන්නේ අපගේ සිරුරේ ක්‍රියාකාරීත්වයයි. සිතේ දුවන වයිවර්ණ කාටුන් සංදර්ශනය අප ආකර්ෂණය කරගන්නා විට ශාරීරික සංවේදනාවලින් අපගේ අවධානය ඉවත යයි. සෑම තත්පරයකදීම ස්නායු හරහා මොළයට තොරතුරු ගලා ගියද අපි එය බොහෝ විට අපගේ දැකීමෙන් වෙන් කර තබමු. මනසේ පහළ කොටසට පමණක් ළඟාවන එය ඉන් ඔබට නොයයි. වාන් දොරටු හැර එයට දැනීම වෙත ළඟාවීම සඳහා බෞද්ධයන් විසින් අභ්‍යාසයක් සකස් කර ඇත. එය තවත් ආකාරයක අසීය සීගැන්වීමකි. හෙවත් අවිඥාණය විඥානික කිරීමකි. එක දිනක් තුලදී ඔබගේ සිරුර සිට ගැනීම, වාඩිවීම, හාන්සිවීම, නැමීම, දිවීම, බඩගෑම, අතපය විහිදීම වැනි නොයෙක් පෙරලිවලට බඳුන් වෙයි. මෙම නිරන්තර නර්තනය ගැන සිහියේ සිටීමට අපට භාවනා ගුරුවරු උගන්වති. දවස ගෙවන අතර ඔබගේ ඉරියව් ගැන පරීක්ෂා කර බැලීමට විනාඩි කීපයක් වැය කරන්න. එය විනිශ්චයකින් තොරව සිදු කරන්න. මෙය ඔබගේ ඉරියව්ව නිවැරදි කිරීමේ හෝ ඔබගේ පෙනුම වර්ධනය කිරීමේ අභ්‍යාසයක් නොවේ. ඔබගේ අවධානය සිරුර වෙත යොමු කර එය සිටින ඉරියව්ව ගැන දැනීමක් ඇති කරගන්න. වාඩි වී සිටීම හෝ ඇවිදීම හෝ වැතිරී සිටීම හෝ සිටගෙන සිටීම හෝ මනසින් පවසන්න. මේ ඉතාමත් සරල ලෙස හැඟුණද එය සුළු කොට නොතකන්න. මෙය ප්‍රබල අභ්‍යාසයකි. ඔබ සත්‍ය වශයෙන්ම මෙම මානසික පුරුද්ද දියුණු කරගත් කල ඔබගේ අත්දැකීම් වල පෙරලියක් සිදු වෙයි. මුළුමහත් සංවේදනා තලයම ඔබට විවෘත වන විට අන්ධව සිට නැවත පෙනීම ලැබුවාසේ ඔබට දැනෙනු ඇත. මාතෘකාව මන්දගාමී ක්‍රියා. ඔබ සිදු කරන සෑම ක්‍රියාවක්ම වෙන් වූ කොටස් වලින් සෑදී ඇත. පාවහන් යුගලයේ ලේස්පටිය ගැට ගැසීම වැනි ඉතා සරල ක්‍රියාවක් සියුම් චලන සංකීර්ණයකින් සෑදී තිබේ. සිහිය ඇතිකර ගැනීමේ පුරුද්ද ඇතිකර ගැනීමේ අරමුණින් ඔබගේ ක්‍රියාවන් ඉතා සෙමෙන් සිදු කරන්න. මේසයක් ඉදිරියේ වාඩි වී තේ කෝප්පයක් පානය කිරීම උදාහරණයක් ලෙස ගනිමු. එහි අත්දැකීමට බොහෝ දේ ඇත. ඔබ වාඩි වී සිටින ඉරියව්ව දැකගෙන කෝප්පයේ අඩුව ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කරන්න. තේ කෝප්පයේ සුවඳ ආග්‍රහණය කර කෝප්පය, තේ, ඔබගේ අත හා මේසය තිබෙන අන්දම දකින්න. අත එසවීමට සිතෙහි ඇති කැමැත්ත දැක අත එසවී කෝප්පය තොල්පෙති ස්පර්ශ කිරීම හා තේ කටතුළට පිවිසීම දැනගන්න. තේ රස බලා අත පහත හෙලීමේ අභිප්‍රාය සිතේ නැගෙන අයුරු දැකගන්න. සියුම් සංවේදනා සිතිවිලි හා හැඟීම් ධාරාව වෙත නොබිදුණු අවධානය සහ මුලින්ම යොමු වූ විට මෙය සුන්දර හදබැඳ ගන්නා අත්දැකීමක් වේ. මෙම උපක්‍රමය ඔබගේ බොහෝ දිනපතා කටයුතුවලදී පාවිච්චි කළ හැක. සිතාමතා සෙමින් සිටීම, කතා කිරීම හා චලනය මගින් ඒවායේ ගැඹුරට යාමට ඔබට හැකි වේ. ඔබ එහිදී සොයා ගන්නා දේ පුදුම සහගත වනු ඇත. පටන් ගැනීමේදී මෙලෙස සිතාමතා මන්දගාමීව කටයුතු කිරීම අසීරුවද කාලයක් ගත වීමට ඔබ එම නිපුණත්වයේ අත්කරගනු ඇත. වාඩි වී භාවනා කරන විට ප්‍රබල අවබෝධයන් ලැබෙනු ඇත. නමුත් එලෙසම එදිනෙදා කටයුතු මැදේද අපගේ ඇතුළාන්ත ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදීද
එවන් ප්‍රබල අවබෝධ වීම් පහළ විය හැක. අපගේම චිත්ත වේග හා තද ආශාවන් ක්‍රියා කරන ආකාරය නියමාකාරයෙන් දැකිය හැකි පරීක්ෂණාගාරය මෙයයි. අපගේ තර්කණය කොතරම් විශ්වාසවන්තද යන්නත් අපගේ සැබෑ චේතනාව හා අපත් අනෙක් අයත් රැවටීම සඳහා මතු පිටින් පෙන්වන මවාපෑම අතර තිබෙන වෙනසත් මැන බැරෙන තැන මෙයයි. මෙහිදී හමුවන තොරතුරු වලින් සමහරක් විශ්මයජනක හා අනික්වාසි කරදරයටද හේතු විය හැක. එහෙත් ඒ සියල්ල ප්‍රයෝජනවත්ය. පිරිසිදු අවධානය මනසේ සැඟවුණු මුළුවල ගොඩ ගැසී තිබෙන කුණු කන්දල් පිළිවෙලකට සකසයි. එදිනෙදා කටයුතු මැදියේදී ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා අතර අහේතුක මානසික අහුමුළු වලට සිහියේ ආලෝකය දල්වා ශාන්ත බව හා බුද්ධිමත්ව ජීවත් වීමට හැකියාව ලබා ගනී. ඔබගේ මානසික අතෘප්තියට කොතරම් ඔබ වගකී යුතුද යන්න දැකීමට පටන් ගනී. ඔබගේ දුක, බිය හා ආතතීන් ඔබ විසින්ම ජනිත කළ බව ඔබ දකී. ඔබගේ දුක, දුර්වලතා හා සීමාවන් වලට හේතුව ඔබම බව දකී. මේවා මානසික ක්‍රියාවලියේ වඩාත් ගැඹුරින් දකින විට ඒවායේ ග්‍රහණයට ඔබ අසු වීමද අඩුවේ. මාතෘකාව හුස්ම සම්බන්ධීකරණය. වාටිවි භාවනාවේ යෙදෙන විට අපගේ ප්‍රධාන අරමුණ හුස්මය. නිරතුරුවම වෙනස් වන හුස්ම මත සිත එකඟ කිරීම අප ඍජුවම වර්තමාන මොහොතට රැගෙනෙහි. චලනයන් මැදදීද මෙම නියමය පාවිච්චි කළ හැකියි. ඔබ නිරත වී සිටින කාර්ය සමග හුස්ම ගැනීම සම්බන්ධ කළ හැක. එය ඔබගේ චලනයට ගලා යන රිද්මයක් ලබා දෙන අතර හදිසියේ සිදුවන ඉරියව් මාරු කිරීම පහසු කරනු ඇත. ක්‍රියාවන් කෙරෙහි සිත එකඟ කිරීම පහසු වන අතර සිහියද දියුණු වේ. එම නිසා ඔබගේ දැනීම ලෙහෙසියෙන් වර්තමානයේ පවතිනු ඇත. සැබවින්ම භාවනාව 24 පැයේ පුහුණුවක් විය යුතුය. මේ ඉතාමත් ප්‍රායෝගික යෝජනාවකි. සිහිය පිහිටුවා ගැනීම මානසික සූදානමකි. සිත කරදරවලින් හෝ බාහිර කල්පනාවලින් බර වී නැත. පැන නගින සෑම ස්වභාවයක් සමගම ක්ෂණයකින් ගනුදෙනු කළ හැකිය. ඔබ සැබවින්ම සිහියෙන් සිටින විට ස්නායු පද්ධතිය හටගන්නා පිබිදීම හා ඉක්මනින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම විසින් විනිවිද දකින නුවණ උපදවයි. ගැටලුවක් මතුවන විට ඔබ ඒ කඩිනමින් දක්ෂ ලෙස හා අනවශ්‍ය කලබලයෙන් තොරව විසඳා ගනී. වේගලමින් බලා සිටීමක් හෝ නිශ්ශබ්දව මුල්ලකට දිවගොස් ඒ ගැන භාවනා කිරීමක් නොකරයි. ඔබ හුදෙක්ම ඒ සමග ගනුදෙනු කරයි. විසඳුමක් නොපෙනෙන විරල අවස්ථාවලදී උවද ඔබ සිත කරදර කර නොගනී. හුදෙක්ම ඔබගේ අවධානය අවශ්‍ය කරන ඊළඟ කරුණ කෙරෙහි යොමු කරයි. ඔබගේ සහජ ඥාණය ඉතාමත් ප්‍රායෝගික අධිකාරියක් බවට පත්ව ඇත. මාතෘකාව සොරාගත් ඇසිල්ල. නාස්ති වූ කාලයක් කියා දෙයක් අත්දැකීම් බහුල භාවනානු යෝගියෙකුට නැත. ඔබගේ දිනය තුළ ඇති නීරස ඉඩාවකාශයන් පලදායි බවට පත් කළ හැක. සෑම මොහොතක්ම භාවනාව සඳහා පාවිච්චි කළ හැක. සිත්තැවලෙන් දන්ත වෛද්‍යවරයා හමුවීමට ඔබගේ වාරය එනතුරු සිටින විට කාන්සාව ඔබගේ භාවනා අරමුණ ලෙස යොදා ගන්න. නොරිස්සුම් ගතියෙන් බැංකුවේ පෝලිමේ සිටින විට නොරිස්සුම් ගතිය පිළිබඳ භාවනා කරන්න. කම්මැලිකමින් බස් නැවතුමේ සිටින අතර කම්මැලිකම භාවනා අරමුණු කරගන්න. දවස පුරාම සෝදිසියෙන් හා අවදිමත් බවෙන් සිටීමට උත්සාහ ගන්න. ඉතා අප්‍රිය වෙහෙසකර කාර්යයක් අතරතුරුවද මේ මොහොතේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබ තනිව සිටින කාලයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න. විශාල වශයෙන් යාන්ත්‍රික වූ කාර්යයන්ගෙන් වාසි ලබා ගන්න. සෑම තත්පරයකදීම සිහියෙන් සිටීම සඳහා යොදාගත හැකි සියලුම කාලය පාවිච්චි කරන්න. මාතෘකාව සියලුම කාර්යයන්හිදී සිත එකඟ කිරීම. උදෑසන නින්දෙන් පිබිදුණු මොහොතේ හටගන්නා මුල් හැඟීමේ සිට රාත්‍රියේ නින්දට වැටෙන්නට පෙර අවසාන සිතිවිල්ල දක්වා දවස පුරාම සිහිය පවත්වා ගන්න.
මේ විශ්වාස කළ නොහැකි තරම් විශාල ඉලක්කයකි. ඉතා ඉක්මනින් මේ කරා ළඟා වීමට බලාපොරොත්තු නොවන්න. සෙමෙන් ඔබගේ හැකියාවන් වර්ධනය වීමට ඉඩ හරින්න. ඔබගේ දවස කොටස් වලට වෙන් කර ගැනීමෙන් මෙය පහසු වනු ඇත. ඔබගේ ඉරියව් ගැන සෝදිසියෙන් සිටීමට කාල සීමාවක් මුලින් වෙන් කරගෙන පසුව ඒ ආහාර අනුභවය සේදීම ඇඳුම් ඇඳීම වැනි ක්‍රියාවන් සිහියෙන් කිරීම දක්වා දීර්ඝ කරගන්න. දවස තුලදී මතුවන ප්‍රසන්න අප්‍රසන්න හා උදාසීන මානසික තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා පැය කාලක් පමණ වෙන් කරගන්න. මෙවන් දිනචර්යාවක් ඔබට සරිලන පරිදි සකස් කරගන්න. විවිධ ක්‍රියාවන් දැක ගැනීම හා පූර්ණ සිහිය දවස පුරාම පවත්වා ගැනීමට උහුණු වීම මෙහි අරමුණය. වාඩි වී භාවනා කිරීම හා අනිකුත් දෛනික කටයුතු අතර වෙනස අවම වන ආකාරයෙන් දිනපතා වැඩපිළිවෙලක් සැලසුම් කර ගැනීමට උත්සාහ කරන්න. එකක් අනෙකට ස්වභාවිකව පැමිණෙන්නට ඉඩ දෙන්න. ඔබගේ සිරුර කිසි විටකත් නිසල්මන්ව නොපවතී. සෑම අවස්ථාවකම නිරීක්ෂණය කිරීමට චලනයක් එහි ඇත. අවම වශයෙන් හුස්ම ගැනීම හෝ ඇත. ඉතා ගැඹුරු සමාධියේදී හැරුණු විට ඔබගේ සිතේ දොඩමළු බව කිසි විටකත් නොනවතී. සැබවින්ම භාවනාවේ යෙදෙන විට අවධානය යොමු කිරීමටදී කිසි දිනක අඩු නොවනු ඇත. එදිනදා ජීවිතයේදී භාවිතා කළ හැකි අයුරින් ඔබගේ පුහුණුව සකස් කරගත යුතුයි. ඔබ ඔබගේ විද්‍යාගාරයයි. ඔබගේ පුහුණුව ගැඹුරු හා අව්‍යාජමත් වීම සඳහා අවශ්‍ය ගැටලු හා අභියෝග එය ඔබට ලබා දෙයි. ඔබගේ රැවටිලි හා වැරදි පවිත්‍ර කරන ගින්නවන එය ඔබ දියුණුවක් ලබන බව හෝ ඔබ ඔබවම රවටා ගන්නා බව පෙන්වා දෙන පරීක්ෂකයෙකු වෙයි. ඔබගේ එදිනෙදා ජීවිත සටනට හා ගැටීම් වලට උපකාරී නොවන භාවනාව නොගැඹුරුය. එය ඔබගේ එදිනෙදා ආවේගී ප්‍රතික්‍රියා වඩා පැහැදිලි හා පහසු නොකරන්නේ නම් ඔබ කාලය නාස්ති කරයි. ජීවිතයේ අනෙක් අංගයන් නිවැරදි කර නොගන්නේ නම් ඔබගේ භාවනා පුහුණුවේ දියුණුව ඔබට කිසි දිනක දැක ගන්නට නොලැබෙනු ඇත. සිහිය පුරුදු කිරීම සමස්ත කාලික ක්‍රියාවලියක් යයි කියනු ලැබේ. එය සමහර කාලයකට පුරුදු කරන ඉදිරි කාල පරිච්ඡේදවල අතහැරින දෙයක් නොවේ. එය සෑම විටකම කළ යුතු දෙයකි. ශබ්දයක් නැසෙන එක්තැන් කුටියක් තුළ සාර්ථකව කරන භාවනාව නොදියුණු තත්වයක පවතින්නකි. විපස්සනා භාවනාව මොහොතින් මොහොත සිහිය දියුණු කිරීමයි. මනසේ ඉපදෙන, වැඩෙන හා නැසී යන සියලු දේ වෙත අවධානය යොමු කිරීමට භාවනාව පුරුදු කරන්නා ඉගෙන ගනී. ඒ කිසිවකින් පලා නොයන ඔහු කිසිවකට බේරී යාමට ඉඩ නොදේ. සිතිවිලි, හැඟීම්, ක්‍රියාකාරකම් හා ආශාවන් ඇතුළු සියලුම දේ මේට ඇතුළත් වේ. ඔහු සියලුම දේ නොකඩවා නිරීක්ෂණය කරයි. ඒවා ආකර්ෂණීය හෝ බියකරු හෝ සුන්දර හෝ නින්දිතද යන්න ගැටලුවක් නොවේ. ඒ ඇති සැටි හා එහි වෙනස් වීම ඔහු දකි. කිසිම පැත්තක් මග නොහරි. ඒ අංග සම්පූර්ණ ක්‍රියාවලියකි. ඔබ දිනපතා වැඩ කටයුතු වල නිරත වෙමින් සිටියේදී නීරස උදාසීන භාවයක් අත්දකී නම් එම ස්වභාවය ඔබගේ භාවනා අරමුණු කරගන්න. එය ඔබට දැනෙන්නේ කෙසේද? එය ක්‍රියාකාරී වන්නේ කෙසේද? එය සෑදී ඇත්තේ කුමකින්ද කියා සොයා බලන්න. ඔබ කෝපයට පත් වූ විට කෝපය පිළිබඳව භාවනා කරන්න. එහි යාන්ත්‍රණය ගවේෂණය කරන්න. එයින් පලා නොයන්න. ඔබ මානසික පීඩනයට හසු වී ඇති විට ඒ පිළිබඳ භාවනා කරන්න. බැඳීමෙන් තොර විමර්ශනාත්මක ආකාරයට එය පරීක්ෂා කරන්න. අන්ධ ලෙස එයින් ඉවත්ව නොයන්න. එහි පැටලිලි ගමන් මඟ ගවේෂණය කර එහි මාර්ග රූප සටහන් ගත කරන්න. මෙම ක්‍රමය නැවත ඔබ මානසික පීඩනයට හසු වූ විට එය සමග ගනුදෙනුව පහසු කරයි. ඔබගේ ජීවිතයේ දුක සැප දෙක හරහා භාවනාත්මකව ගමන් කිරීම විපස්සනා භාවනාවේ ප්‍රධානතම අරමුණයි. මෙබඳු පුහුණුවක් ඉතා දුෂ්කර හා අභියෝගාත්මක වන නමුත්
කිසිවකට නොදෙවෙනි මානසික නම්‍යශීලී බවක් එය විසින් උපදවයි. භාවනානු යෝගියා තම මනස සෑම තත්පරයකදීම විවෘතව තබා ගනී. ජීවිතය දෙස බැඳීමෙන් තොරව විමසිල්ලෙන් බලමින් නිරතුරුවම තමාගේ අධ්‍යක්ීම් හා ජීවිතය පරීක්ෂාවට භාජනය කරයි. එම නිසා ඕනෑම ආකාරයකට ඕනෑම මූලාශ්‍රයකින් ඕනෑම වේලාවක පැමිණෙන සත්‍යයට ඔහු විවෘතව සිටී. විමුක්තිය සඳහා ඔබට අවශ්‍ය වන්නේ මෙවන් මනසකි. භාවනාත්මක සූදානමක පවතින මනසක් හිමි තැනැත්තාට සත්‍ය අවබෝධය ඕනෑම අවස්ථාවක අත්කරගත හැකියි කියමනක් ඇත. සඳ දැකීම, කුරුල්ලෙකුගේ හඬ, ගස්වල වදින සුළඟේ හඬ වැනි ඕනෑම ඉතාමත් සාමාන්‍ය දැකීමක් මේ සඳහා උත්තේජනයක් විය හැකියි. දකින්නේ කුමක්ද යන්න නොව එම දැකීමට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද යන්න වැදගත් වෙයි. විවෘත සූදානම් ස්වභාවය අත්‍යවශ්‍යයි. ඔබ සූදානම් නම් මේ දැන් පවා ඒ සිදුවිය හැක. ඔබගේ අතට දැනෙන මෙම පොතේ ස්පර්ශය උත්තේජකයක් වීමට පුළුවන්. මෙම වචන ඔබගේ සිතේ නගන හඬ උවද සෑහේ. ඔබ සූදානම් නම් මේ දැන් උවද ඔබට සත්‍ය අවබෝධය අත්පත් කරගත හැක. 15 වන පරිච්ඡේදය නිමවිය.